අ අදදින ඔ වහන්සේ ඇතුන කණ්ඩ මල්ල පොස්කිර මාන අහිමරු ැහදැකීම ැ ස පැමි ගුර. ඇත්තරම මේ වෙනකට රටේ බොහොම නිර්විින්දනයට පත්තුලා ඉන්නවා ජනතාව දැන් ගේෑස්ටි හම්බේෙනවා තෙල්තිික හම්බ වෙනවා ඒවගේ පරිිපි කඩ ේ මගේ පොිපි කාරනාව පොඩිපොඩිනෙේ නතාව හෙටිගත්ම ම නිිුට ුුව හැබයි ඒවගේ කාරණා මැද්දේ. බොහොම බරපතල ලෙස එක පැත්තකින් අපේ ජාතික උරුමයන් විනාස වී යනඒවගේම බෙදුම්වාදය තහවුරුවෙන එත් එකම අපේ රට විදේශ විශේෂෙන්ම ජාත්‍යන්තර ආක්‍රමණයන්ට ගොදුරුවෙන මේ විධාකාර ක්‍රියාදාමයක් එලෙසින්ම සිදුවමින් පවතිනවා. ඒ අපි මෙ විේ රැ දකින්දැ පහුගේ දවසක ජනාතිපතිවරයා. අපි දැක්කා පුරාවිද්‍යා කොමසාරිසුත් ඉදිරයේ තබාගෙන, ඉතාමත්න වැරදි ප්‍රකාශ කීපයක් කළා. එකක් තමයි මුලින් සඳහන්කරපු කාරණාව පුරාවිද්‍යාත්මක උරුමයන් ඇති ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා පෞද්ගලික ධනපරිත්‍යගයන් භාවිතා කරන්න එපාකිීපයක. දැඟ අපි කුරුන්දු විහාරය ගත්තත් එමත් ඇත්තංි කුරගලගේ ස්ථාන ගත්තත් මුදුමහා විහාරය ගත්තත් එහෙමත් ඇත්තං සපුමල් ගස්කඩ වගේ විහාරස්ථාන ගත්තත් ඒ සියල්ලක්ම සංවර්ධනය කිරීම එහමත්තත්ත සංරක්ෂණය කිරීමම් සිද්ධ කරන්නේ පෞද්ගලික ආධාර ඇතුව පුරාවිද්‍යාවේ උපදේශ පරිදි. එදකොට ආණ්ඩේ ප්‍රතිපාදන ලැබිලා මේ කව දාවත් සංවර්ධනය කරන්නට ආණ්ඩුවට සල්ිත්නය කෙෙන්ෙත්නෑ නිසා ඒවා විනාස වයාමට ඉඩහැරීම ගැන තමයි ජනාධිපතිවරයා මේ ප්‍රකාශයෙන් ඉඩහැරති නොයි කියලා පිට පේන්නේ. එනිසා කිසිසේත්ම එක අනුමත කරන්න පුළුවන්කමක් නෑ. එවගේම පහුගේ දවසක, ඉතාමත් බරපතල ප්‍රකාශයක් ජනාධපතිවරයා කළා මේ අපේ පුරාවස්තුූන් හා සම්බන්ධය දංවය අපිට පේනවා තපස්සු බල්ලුක වෙළඳ දෙබාය තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් පැමිණිලා ලෝතුර බුදුජාණන් වහන්සේ ජියෝමාන ලෝතුරා බදුජාණන් වහන්සේගේ කේසධාතු නිදංකරපු තිරියයිවල ගිරිහඩු සෑ ගැන ඒකද ඔහු සඳහංගලින් මේක ලයිහවස එකක් කියලනි දේ නිසා ල්ික්රමසිම හත් යන මේ ලයිට් සෙක්ගේ පෙන්න්න පුුවන්. හැබැව වනාට අපිට බුදුහමුදුර ජියෝමාන අස්ථාවඋන්වහන්සේගේ ධාතුන් වහන්සේලා කේෂාතුන් වහසේලා ගැනවී තැම්පත් කරලා ඉදිකරපු ගිහට සෑ කියලලා කියන ජියෝමාන බදුහමුදුරුවෝගේ පටකමත්තින තන දෙනිසා ඒ ස්ථානයේ සුරක්ෂිත කිරීම ඒවා ආරක්ෂා කර ගනීම ලයිට උසෙක් රහහිනෝයිදිී නෙම අපි දකින්නේ. එක ඉට වඩා අපේ පෞරාණික බෞද්ධ උරමන් ආක්ෂා රීමක් කෙටේට ඇප දකිනන්නේ නිසා ඒ ස්ථානයේ පටලවල ර අරිසිබලයේ විහාරස්ථානය ගැන කෞද රාසවානිකම්. රාශමානිිකම කියන මන්ත්‍රීවනය සඳහන්කරපු ප්‍රකාශය. ඔහු කිවා මේ අක්කර දෙදහස් ගානක් අත්පත් කර ගැනීමක් හා.ඒවා මේ බදුදීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ ඔය කියන තිරියයි ආරක්ෂක හෙමත් තන් තිරයායි මේ පුදබිීමටන මේ පූජාභූමියයට නෙමේ ඒක ඔය කතා කරලාතින අරශි මලය හා සම්බන්න්නේ ඒකත් අර්ශිමලේ පූජාභූමියක් බවට පත්තුනට පසේ පූජාභූමියයට අහිති ස්ථාන බදුදීමට හමත්තන් ඒවා තමන් වහන්සේම විහාරස්ථානය කටයුතු කරන දෙගනගේ හාමුදුරුවන්ගේ වැඩක් මේ අපි ගත්තුොත්තේම දළදාමාලිගාවට අහිත ඊට කඩක් ගඩක්තිෙනවා ඒවා පචර බදුදීර දෙදෙනවාට ඒවාගේම තමයි කතරගම දමුලේ සුග පැක්ට්‍රිය ගත්තොත්හම සෙවනගල ඒ මේ කතරගම දේවාලට අයි ඉඩකන්නේ ඒයටට ගැන ගැනීමද අපි දන්න ඕන තරම් ඒ විහර විහාරස්ථානවලට අයිති දේවල් ඒ විහර විහාරස්ථන වල සංවරධනය සහ හාමුදුරුව ිහිල්ලපු මුරුටන න්සලෝ ඉදිට යෙදීම් කරනවා බෞද්ධටයුතු කොමසාරි සොරයාගේ උපදෙ සහ ඔහුගේ අනුමැතිය පරදි. ඉත නිසා ඒව දේවල් සිද්ධකිරීමට සිදු බාාවක් නෑ හැයි මෙතනදී. රනෙල් ලික්්‍රමල් සිංහ ජනාධිපතිවර රක් කියෙනවා කොහොමද. අර මේමකද දැන්ව අපි කතා කන්නන කුරුන්දු විහාරය. කරන්දු හර චර ඉඩකම් ප්‍රණයක් තියෙ හා විහාරයට අත්තිය අක්ක සියක හඩු ප්‍රමාණයයක් කුරුන් හාරයටකම දක්කර දෙසිව ගනත් තියෙනෙ කියලා. අදෝමැයි. මේ ජනාධපතුවරයට තිරණය කරන්න පුළුවන්ද පුරාවිද්‍යා භූමියක පුරාාවස්තු විසිරිලා තියන වපසරී අනුවනේ මයිංගල් දාලා පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියන එක තිරණය කරන්නේ. න ිතිම හ හාහරට ඩන් යෙ කියල කොමදගේ නනිතක හා විහාරය කියල ැන අනුරාධපුර දිස්ත්‍රිකම මහාවිහාරය බොහෝ දැ අපි ගත්තොත්තේම හු දන නැතු ඇති එදැ ඔය මේගේ තියන පශ්චම විහාර තියනවා ක්ෂිණ විහාර තියෙනවා ඊට පස්ස මේක තියන අපේ ගිරිය ජයතවනය මහා විහාර සීමම ඇතුලේ තියෙන විහාරස්ථානය සඳහිරුසයි ආදිය පිහිටා තියන ස්ථාන ගත්තම මහාබෝධිය ඒව ගත්තාම අක්කර දස්ගාන. එ නිසා. මේ ජනල්බි තුමා අක්ර සියය ගැන හිතුවට. මේ අකර දහස් කරන පපසරීක තියෙන ස්ථානයක් මහා විහාරය. දේනිසා. ඒකට අනපාති ක ෙ නිත්ව පුඩ ද න කල හිත බ ොදහෙමන ඒ පුරාවස්තු තියන ස්ථාාවලට මොදරන නිසා ුරුන් විර කෙල කියන්නේ යිතිහාසික මේ කල්ලාටනාගේ රජ විසින් ඉදිි කරන ලද අර දහස්සකට ආසන්න ප්‍රමාණක විශරීපතතින පුරවස්තුතිය ස්ථානයන් ඒ දැනට වන්හිතන අකර හාරසසි ගාන ප්‍රමාණයකට මැනුම් කරලා තියෙනවා දක්ශී විසිිනමයක් මැනුම්රලා යන නත් අකර හරසි ගනම් කිතර පුරාවට තවතවත් පුරාවිද්‍යාත්මක නටබුන් තියෙන ස්ථානයක්. එදේ නිසා. ඒ ඔය නාගිචවල රක්ෂිතයටයි අයිතිවෙන්නේ. ඉඒේ නිසා මේවා එක පැත්තකින් වනසංරක්ෂණයට අනි පැත්තෙන් අපි යිතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඒ හරද බිම්වලල්ට අයිති දේවල්. එත ඒවා ඒවා මේ බෙදුම්වාදීන්ට කපපන් දෙෙන්ට යොදාගට කිසිසේත්ම ප ඉඩ දෙන්න හැකි එක අපි විශේෂෙන් සඳහන් කරන්නන මොකද ගෝටාබය ජනාධිපතිවරයාත් වශසයම එකත් කියන්න ඕන ගෝටාබය ජනාධිපතිවරයාට අර්බුදධයවිල්ලා. ඔහු මේ ජනාධිපතික මහතාරද්දි ඔහු රැනිල් වික්‍රමසිංහ ජනාධීපතිවරන්ට තමයි අගමතිවරට තමයි නාධපතිකම ලබා දෙන්නේ රණනිි වික්‍රම සිංහ කියලලා කියන්නේ එෙනගොට මන්ත්‍රී ආසනයක්වත් නැතුව මේ රටේ බලට මේ පාලිමේන්තුවරටත් බොහෝම පහවෙලානෙ යන්නේ එවිදිට ගපු කෙනෙ. ඔහුට ඔහුගෙන් රට ේරගෙනීම සදඳතම හැටනම ලක්ෂක් චන්තද දෙන්නේ ගොටා මේ රාජභක්ෂට මතකැද දෙදස් පහලවේ ගෝටාවේ රාය දෙදස් පහලේ මෛත්‍රපාල සිසන ජනාධතිපිසිී වෙලා ජනාතිපති බවට පත් කරගෙන රනිල් වික්‍රමසිංහ කරන්නාදුපු වැඩටික්. එතොට ඒ වැඩ නවත්තන්න තමයි. ගෝටාවයෝ බලටගන්නේ දෙදස් නහම දනවී නතාව. එතකොට මේ වෙලාේදී අදදටත් තියන්නේ ගෝටහාබේට ජනාව දුන්නු ජනවරම මිසාක් රනිල් වික්‍රමසිහට දුන්න නවරමක් නෙවෙයි. එහෙම නං ඒ ජනවරම භාවිතා කරගෙන ගෝටාබේගෙන් අපේක්ෂා කරපු ඒ. ත් ්‍යවස්ථාවක් හදලා ෙදුම්වාදේ නැති කරලා එවගේම පුරාවිද්‍යා පනත සංශෝධනය කරලා මේ බෙදුම්වාදී රේකාවන් මකළදාලා මේ ස්ථාන ආරක්ෂා කරගන්න දුන්න වැඩි ලක්තවයි තියන්නේ. කොටිම ගෙනවන ඒ වෙනුවෙන් මොකක් දර ටස් පෝස්ක මකක්ද ති කියරන්නේ කාර්ය සාදක බලකායක් කාරය සාධක බලකායක් උත්තුරු සහ නැගෙනහිර පළ ප්‍රදේශෝ ිශේෂ නැදීීම. උර්මයන් ආරක්ෂා කරගැනීම සහහා ගෝටාවේ රජපක්ෂ හත්මය පත් කලා. ඒක පවා ඔහොසි කලා රියලි ක්‍රමසික මහත්‍ය බලට ඇවිලා. එඒනිසා ඔහු මේ බෙදුම්වාදී විශේෂයම සුළුජාතීන්ගේ උතුරේ චන්ද බලාගෙන ඊළගේ චන්ද බලාගෙන ඔවුට ඔවුන් ඉල්ලීම් ලබා දීමට කටයුතු කරනවනම්. මමහිතනවා ඒ හරහා සමස්ත සිංහල බෞද්ධ විත රක්ණ මේ සමස්තේ රක්ට ආදරය කරන ොද මේ. ප ස් අයි ව සිංහල බෞද්ධ තරන්නේ මේ මස්තරටමයිත්‍යපයි ජාතික වස්තුූන්. ඒ නිසා ඒවවා විනාස කරලා එවගේ ගොයිතැන් කරන්න හෝ එවා අන්තවාදීන්ට ලබා දෙන්නඩ හෝ කටයුතු කිරීමහ තුළින් බලපොරොත්තු වවානන් යම්මවිදියගින් රනි ලික්්‍රසිං හත්මයා මේ සිංහල බෞද්ධයක් නිර්වින්දන වෙලායිද. ඒවගේ මතමයි අන්තවාදීන්ගේ ඒ චන්ද ප්‍රමාණයන් එමත් සුළු ජාතිීන්ගේ චන්ද ඔුන්ට හිමිර ගණඩ පුලුවන්ගේලා ඒක සිහිනයක් විතරයි ඉදිරයේදී. දරි ධිපිතිවරුණනයකති ප්‍රාණය ලිකරසින් මහත්‍යය පෙනී හිටින්න බලාපොරොත්තුවනව වන කරුණනාරලා දැම්බල ප්‍රවාධ්‍ය කොම සාරි අක්සලයන ප්‍රාවිධ්‍ය කොමසාරිස්ය ගන්නනවා මකක්දම යකිවා ම ගන්නන්න ඉත පන් තියදාන්න කිය ප්‍රාවිද්‍යා කොමසාරිස්වය හිටිය මහාචාර වර ඔහුත් සමහර දේවල් දන් අපි දන්නවා සමහර දේවල් ඔහු සිද්ධ කලා ජනාධිපතතිකගේ අශ්‍යාව පරිදි. හැබැව වනට ඔහු ැර ගත්කමතෙේ කහොට අමවාකාරයක දෙපාරක් හිතන ගතියත්තිබන දැන් එනි සහ කියන්න. මේක ජනාධිපති කියද්දිම එකවරම කියනද හෙමත් ඇත්තන් දෙවරක් නොසිත. ඔහු කියන ෙවල ඉටු කරන පුරාවිද්‍ය කොමසා රිස් කෙර පත් කරන්න තමයි උත්හදරන්නේ. එනිසා මේ උත්සාහ පරාජය කළ යුතුයි එහෙම නැත්තං අනාගත පරම්පරාව අහයි. අද ජීවත් එච්චා අපි මොකක්ද මේ අදිහා බලාගෙන කළේ කියලා. එනිසා තවදුරටත් ජනාධපති රනිල් වික්‍රමශය මහත් පවැයට සඳහන් කරන්නේ ඉදිරියේදී. මේ සුළු ජාතින් සතුටු කරලා. මේ. අමස්ත රටේමති යිතිහාසික උරුමියන් පවාදන මේ කටයුත්තට දායකවෙන්නඩපා ඒ මහා බරපතල කටයුත්තන් ඒව ුට අපිඔපට කියනවා මේ වෙනකොට පුරාවිද්‍යා පනත සංසෝධන කර ති නොයි සංසෝධිත පුරාවිද්‍යා පනත ආය නැවත පාලිපියන්තුට දාල සංසෝධනය කරපයක සම්මත කරන්න අන්න ඒක කාරයන් ඉටු කරන්න අපි කියනවා ඒවගේ දැම් බේවනකොට එල් කලාපේ මහාහවෙලි එල් කලාප. ඒගඩන්වල ඒ මොකද ප්‍රදශය ලකමනට දීලා. ඒ හරහා ඕුන් විශේෂම මේ පළත්වල සිංහල මිනිස්සන්ට පවතින්ද බැරි තත්වට පත් කලතියනවා ඒවිතරකුත්දේ පුරාවිද්‍යා කොම ර ජන රයා සිදදුරලට පරාවි්‍යාත පාත්ව ද න පරාවස්තු ස්ථාන නම්කිරීම් සරක්ෂණය කිරීම ආදී කටයිතුවලට අදාල ඒ බලතල. ඒක වහාම පුරාවිද්‍යා කොමසාරි සතුව. ්‍රවිද්‍යා පනත අනුව ඒකටතු සිද් කරන්නටත් ක්‍රියත්මගෙන හැට අපි ොහොමරුණම යුක්ත සහිපත් කරනවා මේ කාරණයසිහිපත් කරීමට තමයි ජාතික උරම සුරකීම මධ්‍යස්ථානය හැටියට අපි සියලු දෙනම අද මනායක ස්වාමින්දරයන් වහන්සේලා හමවෙලා මේ කරුණු දක්වන්නට අදහස් කළේ. පලි පාිමේ දැව දලට පාලිමේ සියලු පක්ෂේක ශේයෙන් මහිදරාජ පක්ෂ මතයගේ පක්ෂේවා වෙනවනත් දේශපම කියන පක්ෂිවා ඒ ොල්ලු දී දද පැහැදිලි ලෙසම මං ඒක තමයි ග්‍යන්නේ ගෝටාබය දාලා දියුවත්. අඩුගානේ වගකී මත්තිබුණනා මහින්ද රාජ පක්ෂ මහත්මය තමයි ඒවෙලාවෙේදී මහින්ද රාජ පක්ෂ සහ පොහොට්ට. ඒ පහොට්වේ කණ්ඩායම වගකී මත්තිබුුණා මේ. නොකල තුමදේ ොකට සිතීමට. මොද හේතුව අපි අදායින්දල දනග හිීටයා දෙදස් දෙකයින්දලා ඒෙමත් ඇත්තේ හැම අස්ථාවකදීම මේ රටේ රණිකරසිය හර ක්ෂියි නොදන්න න මේේ ර ල්ික්‍රමසිංහගේ රද ක්ෂ්‍යාවවි දන්න හුට පිකුලක් නැතුව මේ රට ෙදන්න පුලුවන් හුට පිළිුලක් නැව මේ ට අන්තවාදීන්ට ඉඩකට දෙන්න පුුවන්. හැබ එවනාට මෙතනද. අදටත් අදට අන්ුබලේ නව න්ගත පලිමේතු න්තය වරුන් ලති නෝම් ියතේ ඒනිසා. ඒ දෂ්ි ක්‍රියාව රටවෙනුවෙන්නු කර සිතීමට ඔවන්ට වගේ මත්තිම මොකද හේතුව හැටන ලක්ෂයක් චන්දී ගෝටබ ලහිට පත් කරන්නේ ඒවගේ පාර්ලිමින්තුවට ඒ තරම් බොතර බලයක්දීලා ය පාර්ලිමින්තුවට ජනතාව යන්නත් මිනිස් අපි හමෙනය කියන ොහන්ස ලි ත චන්ද දන්න කියලා. දේනිසා ඔවුන්ට කිසිදු සදාචාරයිතියක් නෑ මොකද හේතුව චන්දේ ලබා ලබාදීමට මිනිස්සුන්ට තියන වරම වගේම තමන් චන්දය ලබාදුන්නේ කුමන අරමලකින්ද. අරමුණුසාංක්ෂාත්ව නොවද කියන එක පිළිබඳව අවධානින් සිටීමේ අයිතියෙකුත් ජනතාවට තියනේ නොරනවනං ඒ පාලකයම් පලවා හෙරමිය අයිතියත් ජනතාවට තියනවා පු්‍රාධ්‍යමමාර් ජනල් වලයාහමම පෞද්ගලෝක කතා කලා එතුම පැහැදිලියීමම සහන් කරන්නේ එතුමනට මයිංගල්ලාදිය ගලවන්ඩ කියලා කියලා තියෙන. මයිංන්ගල් ගලවලා ඉවත් කරලා මේ පුරාවි්‍යා පවදර රදක්ෂී පුරාවි්‍යා කමසාර ජනරලවරයා ත හොම හචරවරේ එතුම මේ රට ඉතිහාස දන්නගෙනෙක් එබඳදුගෙනකට හිරකිිතක් නැතුව ඒවේ කරන්නම. ඒේ නිසා එතුමා ඒ ගත්තු පියර එක පැත්තකින් මේ රටේ ජනතාවට ආපහු නැවතතාවක් හිතන්ට අවකාශ සලසාදීම. දමතුට මේගන තන්ඩ වකාස සලසාදීම. ඒනිසා ඒක පුරාවිද්‍ය කොමසාරිස් ජෙනරල්වරයාගේ පසුබෑමක් හැතිට නෙමේ මේක අපිට වඩ තියනේ මහා හානික පෙරනිමිත්තක් හැටටද කලා අපිල්පන කලාටයතු කිරීම වඩත් සුදුස. ඒවගේ මග ගෝටාවේ මහත්තයකන කතා කරන අබදේ තමයි එතුමාගේ ජනවරමයින් තාම මේ ක්‍රියාත්මගේන්න එතුමට වගකීමත් තියෙනවා. එතුමට බලයක් නැතත් එතුට වගකීමක් තියෙනවා මව පත්කරපු ජනතාවපේක්ෂා කල මේක නෙමේ ඒනිසා කරුණා කරලා. ඒ පත්කර ජනතාව අපේක්ෂා ොළ දේවල් ඉටුකිරීමට කටයේතු කරන්්ඩි පාගෙන ඒ ප්‍රකාශයකිරීම ඔහුගේ වගකීම ඒ සඳාහු ක්‍රියාත්මක විය තුයි කියන එක විශේෂයෙන්ම අපි මේවෙලාවදි සිහිපත් කරනවා. .